හරි ගැටලුවක් මේක හිතනවා හිතනවා තනියෙන් හිතනවා ඔයත් හැවෙනවා ඊට පස්සේ එක පාරටම ඔයා හොස්පිටල් එකට යනවා හැබැයි ඔය හොස්පිටල් එකට ඉන්න ඔයාගේ අම්මා බලන්න එනකොට පාර එක පාට ෂැඩෝ එකක් පිනුයි ෂැඩෝ එක මම් වගේ අපේ තාත්තා මම ශ්‍රී ලංකාව වුණා කියලා දැනගන්නේ පත්තරෙන් දැන් යාට මැරෙන්න ඕනේ ඔව් ඔයා කොහොමද රියැක්ට් කරන්නේ ඇත්තටම හිතා ගන්න අමාරු දෙයක් මොකද හැබැයි ඔයාට ඔහොම සිදුවීමක් වුණානේ දැන් මට පොඩ්ඩක් මට දැනෙනවා කකුල් දෙක පණ නැති වේගෙන එනවා what to do විනි සනි රුන්සි ක්වින්සි පළවෙනියට මෙන දේ තමයි අපේ අම්මා මාව මරයි එහෙම නෙන්නේ උලේ මොකද අම්මා අම්මා කියනවනේ මේවා චෙක් කරන්න අපි කරන්නේ නැහැ ඉතින් දැන් හෙට උදේ නැගිට නැතත් කමක් නැහැ කියන තත්ත්වයට ආවා ඩිප්‍රෙස් වුණා ටෝටලි ඔව් ටෝටලි ඉතින් අම්මා හිටියා හොඳට විනාඩියක් විතර අනේ ඉන්නවා 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 පුතා ඉන්නවා කියලා එක පාට දරස් ගාලා බිම වැටුණා වැටෙන්න වැටිලා නොනැගිටින දවස මරණය විතරයි තරුණ කාලේ තරුණ කාලේ වඩාත් තරුණ කාලේ ඇත්තම කියනනම් ආගේ ප්‍රෝග්‍රෑම් එක බලලා අපේ තාත්තා ෆස්ට් ටයිම් මගේ ජීවිතේ කිව්වා දැන් මට මම මේක ඔයාටත් කියන්න නෑ කවදා හරි කාට හරි ජීවිතේ ඉතුරු වෙන්නේ මතක විතරමයි. ජීවිතය කියන්නේ මතක ගොඩකට. මතක ජීවිතේ දිහා ආයෙත් බලන තැන. හදෙන් අපේ අලුත් එපිසෝඩ් එකට බොහොම ආදරෙන් පිළිගන්නවා අදවසේ ගම්මය විජේදාස අයබෝන්. අයබෝන්. කොහමද ගම්මය මේ දවස්වල තොරතුරු? හොඳයි. අනිත් අයට වගේම තමයි. ඉතින් හැල හැපි මැද්දේ කොහොම හරි ගමනේ අනේක තමයි සිද්ධ වෙන්නේ. දැන් මතක කිව්වම ජීවිතේ කොයි වගේ මතක තියෙන්නේ? සාමාන්‍යයෙන් දැන් මෙවනේ සතුටු මතක තියෙන්න පුළුවන්, දුක් මතක තියෙන්න පුළුවන්, අමතක කරන්න බැරි මතක තියෙන්න පුළුවන්. මොකද තාම කසාදත් බඳලා නැහනේ. හරි කෙලින්ම කියලා දාන්නකෝ ඒක. ඉවරයිනේ. ඊට පස්සේ ලංකාව ඉඳලා ඉන්දියාවට යන රංගපාන්න අවුරුදු 6ක් ඉන්නවා. එතන මතක ගොඩක් ඇතිනේ. හම්බෙච්ච කට්ටියන් ඉඳලා මිස් වෙච්ච දේවල් මේ හැම දෙයක්ම. ඊට පස්සේ මේ අද වෙනකන්. එම ගත්තම වහට එහෙම මේ මතක ගොම දැන් නිකන් කපාර ඔළුවට එන මතකෙ මොකද්ද? අමතක නොවන කියලා අර කිව්වා වගේ. කාන්තාවකට විශේෂයෙන් ඉතින් මේ විවාහපත් වෙන දවස, අම්මා කෙනෙක් වෙන දවස මේවා ටිකක් අමතක නොවන දේවල්නේ. මට එහෙම එකපාරටම අමතක නොවනම කියලා කවට එහෙම ආවේ නැහනේ. නැති නිසා එකටම තියෙන්නේ මං හිතන්නේ මේ ශ්‍රී ලංකා ජයග්‍රහණය කරන මොහොත. මොකද මේක මම මේකේ සිග්නිෆිකන්ස් දැන් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකත් මේ කතාවක් තියෙනවා කියලා කිව්වම තමයි හිතන්න ගත්තේ. ඇත්තටම මොනවද මේ අමතක නොවන සිදුවීම් කියලා. පැය ගියක් කල්පනා කරාද? මතක හෙව්වද පැය ගියක්? දවස් දෙකක් විතර අම්මගෙනුත් ඇහුවා අම්මේ මට අමතක නොවන ඒවා මොනවද? ඇයි ළමේ මගෙන් අහන්නේ? ඉතින් මේ ශ්‍රී ලංකා එක තමයි කියන්නේ කෙලින්ම මතකයට එන දේ. මේ ජයග්‍රහණය සහ මේ කිරුල කියන දෙක නෙමෙයි එතන තියෙන වැදගත්ම දේ මං හිතන්නේ. අවුරුදු 15ක ළමෙක් හැටියට අවුරුදු 15 16 ඉඳන්ම මම දැකපු ජීවිතේ මම දැකපු ලොකුම හීනය මේ ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරනවා කියන එක. විශේෂයෙන් මං ජීවත් වුණේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් කොහොමද මේකට එන්නේ, මොකද්ද මං කරන්නේ, කොහොමද මේකට අඩිතාලම සොයාගන්නේ කියන කිසිම දෙයක් නොදැන මම මේ සිහිනය දැක්කා. හරි මට ඊට කලින් කියනවා දැන් ඔය සිහිනය ගැන කතා කරන්න කලින් දැන් කවුරු හරි දවාතාමර මං කිව්වාගේ කසාද බඳලා නැහනේ. බඳින්න බලාපොරොත්තු වෙන්න ඉන්නේ. ඔව්. හොයනවද මේ දවස්වල? ඔව්. ඒ කියන්නේ හොයනවා? ඔව්. ඔයාද අම්මද? ඔයාද අම්මද හොයන්නේ? මම හොයන්නේ නැහැ. මං හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් හොයනවා ඇති හොයන කෙනාට හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔය වාගේ පහුගිය දවස්වල මගේ ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන කරාට පස්සේ මගනුත් ගොඩක් කට්ටිය කපුගම් කරන්න හැබෝ වාගෙන. ඒ මට තොරතුරු ආවේ නැති නිසා තමයි මං අදත් මෙතන ඉන්නේ ලහිරු. කොයි වගේ කෙනෙක්ද? හොඳ කෙනෙක්. ක්‍රියාවෙන් හොඳ කෙනෙක්. ඒ කියන්නේ වචනෙන් නෙමෙයි. ක්‍රියාවෙන් ඇත්තටම හොඳ කෙනෙක්. කරුණාවන්ත කෙනෙක් සහ අර කිව්වා වගේ අපි පොඩි කාලේ හොයන දේවල් ලොකු වෙනකොට ටිකක් පරිණත වෙනකොට වෙනස් වෙනවා. ඉතින් අද වෙනකොට මම ඇත්තටම අපි ඉස්සර නම් හොයන්නේ ෂාරුක් ඛාන් වගේ කෙනෙක්, ෂාහිද් කපූර් වගේ කෙනෙක්. එහෙමනේ අපි පෙනුමෙන් අපි හොයනවා. දේවල් වලින් හොයනවා. ඒ කියන්නේ බාහිර දේවල් වලින් ගොඩක් කලාවට. නමුත් ජීවිතය දැකීම එක්ක අද වෙනකොට මං හිතන්නේ මගේ ආධ්‍යාත්මයට ගැලපෙන කෙනෙක්. මොකද මං සාමාන්‍ය
සාමාන්‍යම කෙනෙක් නෙමෙයි කියලා දැන් මට තේරෙන එක හොඳද නරකද කියලා විශ්ලේෂණය කරගන්න එක අනිත් අයට බාරයි. නමුත් සාමාන්‍ය නැහැ කියන එක මට තේරෙනවා මගේ ආධ්‍යාත්මය තුළින්. මං හොයන දේ වෙනස්. මං හොයන්නේ දියුණුවක්, ආධ්‍යාත්මික දියුණුවක්. මම මේක අනිවාර්යෙන් හොයන දෙයක්. ඉතින් ඒ දෙයට ගැළපෙන කෙනෙක් තමයි ඉන්න ඕනේ මාවත් එක්තරා විදිහට ඉන්ස්පයර් කරන්න පුළුවන් චරිතයක් තමයි මං හොයන්නේ. හරි, දැන් එහෙම කෙනෙක් හම්බ වුණා කියලා හිතන්නකෝ ජීවිතේට. ඔව්. දැන් හම්බෙලා එහෙම හම්බෙන කෙනා කිව්වොත් එයා මැරෙන්න යන්නේ. ඔයා කොහොමද රියැක්ට් කරන්නේ? ඒ වගේ දෙයක් ඉතින් වෙලා මැතරම් බලන්න ඕනේ ලහිරු. මොකද මේ තත් එයාට මැරෙන්න ඕනේ. ඔව්. ඔයා කොහොමද රියැක්ට් කරන්නේ? ඇත්තටම හිතා ගන්න අමාරු දෙයක්. මොකද හැබැයි ඔයාට ඔහොම සිදුවීමක් වුණානේ. එහෙමනම් මම පොඩ්ඩක් ගල්බීත වෙලා බලන් ඉති. එහෙම සිදුවීමක් වුණා. ඔව්. හැබැයි මගේ රියැක්ෂන් එක සම්පූර්ණයෙන්ම ඒ වෙලාවේ බලාපොරොත්තු වුණේ එක නෙමෙයි. පොඩ්ඩක් කියන්න ඔගේ කතාව. එතනින් පටන් ගමු. එතනදී මම ෆේල් වුණා. මේ මතකේ ඇවිල්ලා මම මගේ බොලිවුඩ් ජර්නි එකේ අරවා කිව්වා වගේ අමතක නොවෙනම කාල පරිච්ඡේදයක් අවුරුදු 6ක විතර කාලයක් ස්ට්‍රගලිං ඇක්ටර් කෙනෙක් හැටියට සිංහලෙන් කියනවා නම් සරලවම කියනවා නම් ජීවිතේ විඳපු ලොකුම කට්ට මගේ දුෂ්කර ක්‍රියා අවුරුදු 6 තමයි ඒ හරියටම. ඉතින් ඊට පස්සේ තමයි මධ්‍යම ප්‍රතිවදාව මම හොයාගත්තේ. නමුත් ඒ දුෂ්කර ක්‍රියා මම කර අවුරුදු 6 තුල එක්තරා සුන්දර අත්දැකීම් මාලාවක් තිබුණා. මම රංගනය කියන එක හදාරනවා ක්‍රියේටින් කැරක්ටර්ස් කියලා ඉන්ස්ටිටියුෂන් එකක මුම්බයි වල ඉතාම ප්‍රසිද්ධ නමගිය වැදගත් ඉන්ස්ටිටියුෂන් එකක. ඉතින් ඒකේ විවිධ චරිත අපිට මුණ ගැහෙනවා. හොඳ බැච්මේට්ස්ලා ටිකක් හිටියා. කොල්ලම විතරයි ඔක්කොම හිටියේ. ඉතින් මම තමයි එකම ගෑනු ළමයා ඒ පන්ති. ඉතින් රංගනය තුළ අපි විවිධ දේවල් හදාරනවා. නමුත් එක්තරා ඒරියා එකක් තියෙනවා අපි හදාරන ඉම්ප්‍රවයිසේෂන්ස් කියලා. ඒ කියන්නේ නිකන් ඒ ඒ වෙලාවේ ඒ ඒ මොහොතේ කරන රංගනයක්. ඒක ස්ක්‍රිප්ටඩ් නෑ. ඔහේ යන එකක්. අපේ මෝමෙන්ට් එකේ ඉන්න පුළුවන්ද, අපි මේ අවෙයාරනස් එක තියෙනවද, ඒව බිල්ඩ් කරන්නේ කොහොමද, රියැක්ෂන්ස් බිල්ඩ් කරන්නේ කොහොමද කියන එක තමයි මේක තියෙන්නේ. ඉතින් අපි ඉම්ප්‍රොවයිසේෂන්ස් කරනකොට එකම ගෑනු ළමයා හැටියට පන්ති ඉන්න පිරිමි ළමයි 12ක් 14ක් වගේ අයට හැම ගැහණු චරිතයක්ම කරන්නේ මම. ඉතින් ආච්චි, නැන්දා, කොල්ලෝ 14න එක කෙල්ල, ඔව් නෝනා, බොස්, හැම දෙයක්ම මම තමයි කරන්නේ. ඉතින් ඔයා වාසනාවන්ත කාලයක් නේද? හරි ෂෝක්. ඉතින් වැදගත් කෙනෙක් අපේ පන්තියට ජොයින් වුණා. ඉතින් එයාට හැමෝම හරියට සලකනවා. දැන් අපි වගේ නෙමෙයි. එයා එන්නේ ෆිල්ම් ෆැමිලි එකක. එයාගේ තාත්තා සුපර් ස්ටාර් කෙනෙක්. එයාගේ නංගිත් සුපර් ස්ටාර් කෙනෙක්. සුපර් ස්ටාර් කෙනෙක්. ඉතින් ඒකත් එක්ක පොඩි එයා එන්නේ මට මේවා වැඩක් නෑ, මට නම් ඕනෙත් නෑ, උනාට මං එනවා පොඩ්ඩක් නිකන් ආසාවට වගේ කියලා එන්නේ. ඉතින් ඇවිල්ලා ඉතින් යාටත් දැන් මම එපැයි සහය නිලිය වෙන්න. ඉතින් මම සහය නිලිය චරිතෙන් දායක වෙනවා. ඉම්ප්‍රොවයිසේෂන්ස් කරන්න තියෙන්නේ. ඉම්ප්‍රොවයිසේෂන් එක අපි නෝමලි ඉතින් ඔයාගේ කැරක්ටර් එක මගේ කැරක්ටර් එක බිල්ඩ් කරනවා, ඉන්න තැන බිල්ඩ් කරනවා, එච්චරයි. ඉතනින් එහාට වෙන දේ බලාගෙන අපි යන්නේ. ඉතින් දැන් මෙයා හරි දැන් එන්නේ යන්න කිව්වහම පොඩකින් සර් කියලා මට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. දැන් මෙහෙමයි වෙන්නේ, මම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙහෙමයි 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 මෙහෙමයි. පැය භාගයක් විනාඩි 45ක් විතර ඉන්ස්ට්‍රක්ෂන්ස්. දැන් සර්ත් දැන් බලනවා මේ මොකද්ද, මේ මුකුත් කියන්නත් බෑ, එයත් පොඩ්ඩක් අරයට බයයි හැබැයි. ඉතින් කරලා හරි දැන් යන් කියලා පටන් ගත්තා. මට වචනින් වචනේ කියලා තියෙන්නේ. මම දැන් මෙහෙම කියනවා, ඊට පස්සේ මම මෙහෙම හැරෙනවා. මට දැන් මතකත් නෑ මේ ඔක්කොම එක පාට දැන් කරනවා. පොඩ්ඩක් කියනවා කියපු විදිය මෙහෙමයි. දැන් මං එක පාරටම නිකන් ඔයාගෙන් නිකන් දුරස්. හරි, ඔයා හිතනවා දැන් ඔයා තමයි ඒ තරුණයා, මම ගම්මයා. හරි, ඔයාට කියපු විදිය කියන්නකෝ. ආ රයිට්. හරි, ගම්මයා දැන් මෙහෙමයි. දැන් භාගයක් හින්දි වලිනුත් නිකන් කියන්නේ මෙහෙමයි. මම එක පාට් එක නිකන් දුරස්ත බවක් තියෙනවා. ඒ දුරස්ත බව ඇතුලේ ඔයා අහනවා, ඔයාගෙන් අහනවා ඇයි මෙයා දුරස්ත වෙන්නේ එහෙම කියලා අහනවා. ඊට පස්සේ ඔයාට හරි ගැටලුවක් මේක. ඔයා හිතනවා හිතනවා තනියෙන් හිතනවා ඔයා තැවෙනවා. ඊට පස්සේ එක පාරටම ඔයා හොස්පිටල් එකට එනවා. හැබැයි ඔය හොස්පිටල් එකට එන්නේ ඔයාගේ අම්මා බලන්න. අම්මා බලන්න එනකොට පාට එක පාට ෂැඩෝ එකක් පිනවා. ඒ ෂැඩෝ එක මම වගේ. ඊපස්සේ ආයෙ බලනවා. ඊට පස්සේ එක පාරට මේ ෂැඩෝ එකෙන් මම මතු වෙනවා. මතු වුණාම එක පාරටම ඔයා රෙකග්නයිස් කරනවා මාව. ඊට පස්සේ ඔයා එක පාරට දුවගෙන ඇවිල්ලා අහනවා ඔයා මොකද මෙතන කරන්නේ කියලා. ඊට පස්සේ මම කියනවා නෑ මට කියන්න බෑ. ඊට පස්සේ ඔයා අහනවා ඇයි නෑ මට කියන්නේ. ඊට පස්සේ අපි දෙන්නම ඉඳ ගන්නවා බෙන්ච් එකේ. ඉඳගෙන ඔයා මගෙන් ඇත්තටම අහනවා මොකද්ද මේ ප්‍රශ්නේ, මොකද්ද මට කියන්න. ඊට පස්සේ මම කියනවා මං නිහඬ වෙනවා, මං ටිකක් මෙහෙම ඉන්නවා. ඊට පස්සේ මම ඔයා දිහා බලනවා. ඊට පස්සේ මම ඔයාට කියනවා
මට මාරාන්තික ලෙඩක්. ඊට පස්සේ ඔයා අඬා වැළපෙනවා. එහෙම මට දැන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නා. රයිට් දැන් මමත් කරගෙන ගියා. මටත් දැන් මතක විදිහට ඔක්කොම ටිකක් වෙලා යනකොට ඉතින් සාමාන්‍යයෙන් හරි ඇක්ටර් කෙනෙක් නම් ඒ මොමන්ට් එකේ ඔයා ලොස්ට් වෙනවා. ඒ කියන්නේ you are in that moment. ඊට පස්සේ ඔයා යන්නේ action reaction කියන එකට react කරනවා. So මටත් දැන් තාත්විකව මේක යනවා. හොඳටම යනවා. දැන් ඔයාගේ මූඩ් එක කොයි වගේද තිබ්බේ? මං ඉන්නවා ඒ මොමන්ට් එකේ. දැන් මං අර කියන විදිහට මෙයාව දකිනවා. ඊට පස්සේ ඔව් ඔව් ඒ ටික ඔක්කොම අහගෙන හිටියා. දැන් අපි රඟපානවා. රඟපාගෙන යනවා. දැන් මෙයාට ඕන විදිහටම ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙයා මේ මට මාරාන්තික ලෙඩක් තියෙනවා කියන එක කියනවා. කියලා මම රියැක්ට් කරනවා. මොකද රියැක්ෂන් එක වාගේ? එයාට ඕන එක නෙමෙයි. හරි රියැක්ට් කරනවා. දැන් හරි රියැක්ට් කළා ටිකක් කළා. විනාඩියක් දෙකක් ඉතුරු ටික යනවා. මෙයාට එතනින් එහා බිල්ඩ් කරන්න බෑ. ස්ටොප් 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 කිව්. හරි ද කාට ස්ටොප් කියනවා දන්නේ කැමරාවක් නැහැ මේ බොරුවට. ස්ටොප් මට මේ කරන්න බැස. මට මේ කරන්න බෑ. මෙයා මේක කෑවා කිව්වා. හරිද? දැන් මේ මම කාලා. මට දැන් ෂොක් එකක් වගේ. මට මෙයාව අප්සෙට් කරන්නත් බෑ. මට දැන් දෙකක් හරිය කැළඹිලා එකපාරට. එන්නේ සුපිරි පවුලකින්නේ. සුපිරි පවුලකින්. පස්සේ කාලෙක වැඩ කරන්න උනා නේද? Exactly. Exactly. ඊට පස්සේ කියයි චිත්‍රපටයක ගන්නත් ඕවා කියලා. ගන්නත් එපා. මෙයා වැඩේ කෑවා මගේ මේකෙම කොහොම හරි සහන ඇයි මොකද්ද ප්‍රශ්නේ? මේ හොඳට යනවනේ. අපි ඇහැට කඳුළුත් ඇවිල්ලා මොකද්ද ප්‍රශ්නේ? දැන් හොඳටම යනවනේ. නැස මම පැහැදිලිව මෙයාට කිව්වා මම මේක මේ ඩයලොග් එක කියනකොට මෙයා අන්නන්න ඕනේ මෙයා වැළපෙන්න ඕනේ මේ හොස්පිටල් එකේ ෆ්ලෝ එක මෙයා දෙවනත් කරන්න ඕනේ නමුත් මෙයා නිකන් ගල්බීත වෙලා වගේ බලන් හිටියා මෙයාගේ එක කඳුලක් විතරයි වැටෙන්නේ මොකද්ද මේ කියලා සෝ සර් කිව්වා මෙහෙමයි ඉම්ප්‍රොවයිසේෂන් කියන්නේ අපිට ඩිරෙක්ට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපිට ස්ක්‍රිප්ට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි එයා ඒ මොමන්ට් එකේ ඇත්තටම හිටියා නම් එයාට නැචරල් රියැක්ෂන් එකක් ඒ ඔයා ඒකත් එක්ක යන්න ඕනේ නෑ 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 උනාට මගේ සම්පූර්ණ වැඩේ කෑ වැඩේම කෑ වැඩේම කෑවා කියලා මුළු දවසම බේසිකලි පැත්තකටලා හිටියා යාට හරි අප්සෙට් සෝ යා ඒ වගේ තැනකදී හරි රියැක්ෂන් එක මම දීලා තිබුණා ඒ කියන්නේ ඇත්තටම මට ආපු ඇත්ත රියැක්ෂන් එක ෂොක් ෆස්ට් ඔෆ් ඕල් ඊට පස්සේ මේ මනුස්සයා දෙස්තියපියව දන්නේ අවුරුදු 6ක් යනකම් හරියට වැඩක් කරගන්න බැරුණේ ඉන්දියාවේ ඒ සාපේද දන්නේ නැහැ බඩියා සෝ ඒක හරි අමතක නොවෙන සිදුවීමක් මොකද ඊට පස්සේ ඕකේ දවස් ගානක් ගිහිල්ලා ටිකක් ඕකේ වුණා මුල මුල දවස් ටිකේ නම් එච්චර අපිට ඇල්ලුවේ නැහැ ඊට පස්සේ ඔය හැම දෙයකදීම බර්ත්ඩේ පාටිස් අරවට මේවට අපි හම් වෙලා හොඳට ආශ්‍රය කරලා හිටියි ඉතින් ඒ දවස් ටික හරි හරි ෆන් ලයිරු මොකද මම විශේෂයෙන් අර ඒ වගේ නිකන් ඒ වගේ ඇට්මොස්ෆියර් එකක මං ඉඳලා තිබුණෙත් නැහැ ඒ වගේ නිකන් අර batchmates latte fun lunch වලට එකට යනවා එකට hang out වෙනවා එහෙම එකක් තිබුණේ නැහැ ඉතින් ඒ experience එක හරි හොඳ දෙයක් මොකද අපි හැමෝටම තිබුණේ එකම හිණ දැන් රටවල් කීයකට ගිහිල්ලා තියෙනවද ගම්මයා 25ක් විතර ඔව් දැන් වියට්නාමයට කීපාරක් ගිහිල්ලා තියෙනවද වියට්නාමයට එකපාරක් එකපාරයි ඔව් දැන් ඒකත් මරු ගමනනේ හරි ෂෝක් ගමන වීසත් නැහැ ඔව් කිසිදයක් නැතුව ඔව් මම ඉතින් කොහොමත් ට්‍රැවල් වලට හිතේ හිතේ හයියටද ගියේ දැන් ෂුවර් පිටද මොඩකමට කිව්වොත් හරි මෙහෙමයි පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් වල පොඩි අවුලක් තිබුණා මොකද මම ට්‍රැවල් කරන්න හරි කැමති විශේෂයෙන් තනියෙන් ට්‍රැවල් කරන්න ගොඩක් කැමති කාලයකට කලින් මමයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි අපි දැන් හයි ස්කූල් එකට එකට ගියේ නොසයිබා කියලා ඉතින් එයා මැලේසියන් හැබැයි මෙල්බන් වලින් එයා අපහු මැලේසියා වලට ගිහිල්ලා එහේ එයා සෙටල් වුණා එයාගේ රැකියාව කරමින් එයා ඉතින් අපි තීරණය කරා මේ අලුකම සදා පවත්ව ගන්න ඕනේ මොකද කරන්නේ ඒ කියන්නේ අපි අවුරුද්දකට සැරයක් ගර්ල්ස් ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා ඒක අපි පොරොන්දු වුණා දෙන්නට මොකද අපි දෙන්නම දැන් ඒෂියාවල ඉන්නේ අපිට මේක කරගන්න පුළුවන් ෂුවර් එකටම කියලා ඉතින් එහෙම ගියා කීපයක් ගිහිල්ලා වියට්නාම් අපි තීරණය කරා යමු කියලා ඉතින් අපි යන හැම රටකටම ගොඩක් වෙලාවට මම ඔස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් නිසා ඔස්ට්‍රේලියන් පාස්පෝර්ට් එකකුත් තියෙන නිසා වැඩි අපි හිතන්නේ මොකද වීසා ඔන් අරයිවල් අපිට ලැබෙන නිසා. ඉතින් මේකත් ඉතින් ටිකට් එක ගත්තා. කිසි ප්‍රශ්නයක් නෑ. ට්‍රැවල් ඒජන්ට් මගෙන් ප්‍රශ්නයක් ඇහුවෙත් නෑ. වීසා කතාවක් කිව්වෙත් නෑ. මමත් ඉතින් ගියා. ගිහිල්ලා ප්ලෑන් එක තිබුණේ මම එයාපෝර්ට් අපි ෆ්ලයිට්ස් දෙක ළඟ ළඟ වගේ බුක් කරේ. එයා මැලේසියා වලින් එනවා වියට්නාම් වලට මම ලංකාවෙන් දැන් යනවා. අපි එතන එයාපෝර්ට් එකේම හම්බ වෙනවා. මං ඉස්සෙල්ලා ලෑන්ඩ් කරනවා. ඒක හම්බෙලා අපි එතනින්ම කැබ් එකක් අරගෙන හොටෙල් එකට යනවා. ඊසි ප්ලෑන් කිසි අවුලක් නැහැ. මමත් දැන් හරි ආසාවෙන් ගිහිල්ලා ලෑන්ඩ් කරා. ලෑන්ඩ් කරලා යන්න හදනකොට වීසා එකක් ඉල්ලුවා. මම ඉති වීසා ඕනේ නැහැනේ. මම ඉති මගේ පාස්පෝර්ට් එක දුන්නා එහෙම. ඔස්ට්‍රේලියානු පාස්පෝර්ට් එක. පාස්පෝර්ට් කියලා ඊට පස්සේ නෝ. කොයාගේ වීසා එක?
ලයික් වීසා එකක් ඕනේ නැහැ නේ මේ තියෙන මගේ පාස්පෝට් එක කියලා. No, you need a visa. I said, okay. දැන් මට පොඩ්ඩක් මට දැනෙනවා කකුල් දෙක පණ නැති වේගෙන එනවා. What to do? අනිත් එක ලැන්ග්වේජ් එකත් ඒගොල්ලන්ගේ එච්චරම ඉංග්‍රීසි ෆ්ලූවන්ට් උත් නැහැ. පස්සේ දැන් මං තව ටුවරිස්ලා කීප දෙනෙක් හිටියා, ඔස්ට්‍රේලියන් කෙනෙකුත් හිටියා. හැමෝගේ මතේ කොලයක් තියෙනවා. සෝ මං හැරලා ඇහුවා, මොකද්ද මේ කොලේ? මොකද්ද මේ ඩොකියුමන්ට් එක කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මෙහෙමයි, වීසා ඔන් අරයිවල් තමයි ඔස්ට්‍රේලියන්ස්ලට, බට් කලින් ප්‍රී අප්‍රූවල් එකක් ගන්න ඕන. ඒක ප්‍රින්ට් අවුට් එකක්, ප්‍රී අප්‍රූවල් එකේ ප්‍රින්ට් අවුට් එකක් ඔයා අරන් එන්න ඕනේ, එතකොට තමයි වීසා එක දෙන්නේ කියලා. සෝ දැන් මොනා කරන්නද? පළවෙනියට මෙන දේ තමයි අපේ අම්මා මාව මරයි. එහෙම නෙන්නේ මුලින්ම, මොකද අම්මා කියනවනේ මේවා චෙක් කරන්න අපි කරන්නේ නැහැනේ. ඉතින් දැන් පණ බයේ අම්මරත් කෝල් කළකෝ, මෙහෙමයි මෙහෙමයි, මොනවද ළමයෝ මේ කරන්නේ, පිස්සුද ළමයට, දැන් මොකද කරන්නේ කියලා කොහොම හරි. ඊට පස්සේ එකපාරට දැන් හිතා ගන්නත් බෑ. මම කිව්වා හැබැයි මගේ යාළුවා දැන් එනවා මෙතනට ලෑන්ඩ් කරනවා, ආයිනම් යන්නේ නැහැ. ඒගොල්ලෝ බේසිකලි ඊළඟ ෆ්ලයිට් එකේ දාලා යවනවා වීසා එකක් නැත්තම්. මං කිව්වා මම ආයිනම් යන්නේ නැහැ, that's not gonna happen. මගේ සාමාන්‍යයෙන් නෑ බෑ දෙක නෑ මගේ වොකැබියුලරි එකේ ලහිරු. මේක වෙන්න පුළුවන් විදිහ මට කියන්න. ඒක තමයි මගේ අප්‍රෝච් එක, මගේ බිස්නස් අප්‍රෝච් එකත් එහෙමයි. ඒක තමයි මගේ සක්සස් එකට මං හිතනවා එක්තරා සාධකයක් කියලා. මොකද කොහොම හරි උත්තරයක් තියෙනවා. Of course, you have to find a solution. So mama kiwa mehemai, mama immigration officer ta kiyanne, just tell me how to get this done because I'm not going back. Ita passe oka kaata hari ahuna kiyala man hitanawa. Mokada ita passe egalo no, then inda ilanga flight ekak enakan, no chance. Okay, kirima deport. Yeah, I have no idea ilanga flight ekak. Okay, return flight ekak thiyenawane mata. Ita passe man hitiya indagena tikak wela ekkenik ewilla kiyala hari da. I was like okay. කෙනෙක් ඇවිල්ලා කස්ටම්ස් ඔෆිසර් කෙනෙක් වගේ බැජ් එක, සෝරි, මේ ID එකක් එල්ලගෙන කිව්වා මෙහෙමයි මේක කරලා දෙන්න පුළුවන්, බට් ඔයාමට පාස්පෝර්ට් එක දෙන්න ඕන. මම පාස්පෝර්ට් එක එළියට ගෙනහිල්ලා කන්සියුලේට් එක තියෙනවා, එතනින් වීසා එක ගහගෙන ඔයාට ගෙනත් දෙන්න. ඕකේ, හැබැයි මේකට ලොකු ගාණක් යනවා. නෝමලි $30 වගේ තමයි යන්නේ වීසා එකට, වීසා ෆී එක. මේකට නිකන් $280 වගේ යනවා. ඕකේ කියලා දැන් ඊට පස්සේ සල්ලි තත් පිට දෙන්න ඕන. කරන්න ඉස්සලා දෙන්න ඕනේ වැඩේ කරන්න. පාස්පෝර්ට් එකයි සල්ලි. යා. ඊට පස්සේ ගියොත් exactly දැන් මම විශ්වාසෙන් එයාගේ ID එකේ ෆොටෝ එකත් ඔක්කොම අරගෙන ඊට පස්සේ එතනම තියෙන ATM එකෙන් සල්ලි ටිකත් අරගෙන දැන් කම්මෝගෝ චිකාගෝ මොනා වුණත් කියලා දුන්නා. දීලා දැන් මම දැන් I'll be right back කියලා ගියේ. මං එන්නම් ටක් ගාලා කියලා නම්බර් එකත් මං ගත්තා. ඉන්නවා ඉතින් 45 මිනිස් විතර ගියා. නැතිනම් මගේ යාළුවගේ ෆ්ලයිට් එකක් දැන් තව ටිකකින් එන්න ලෑස්ති. ඕකේ, දැන් නම් වැඩේ සම්පූර්ණ. අවුල් පාස්පෝර්ට් උත් නැහැ. දැන් මොකද කරන්නේ කියලා කොහොමාරි ඉන්නකොට මෙයා ටිටිටිටගල් දුගින එනවා. පාස්පෝර්ට් එක තියෙනවා, වීසා එක තියෙනවා, ඔක්කොම තියෙනවා. බට් ඊට පස්සේ ඒක දුන්නාම ඕකේ, මගේ යාළුවා ලෑන්ඩ් වුණා. ඊට පස්සේ ඕකේ, බට් ඒ කියන්නේ ඒක රෝන් යන්නේ තිබිච්ච පොසිබිලිටීස් ටික රයිට් යන්නේ තිබිච්ච පොසිබිලිටීස් වලට ගොඩක් වැඩි. බට් ඒක එක එක්ස්පීරියන්ස් එකක් ඒ වගේ. එදායින් එදා නම් මයි ගොඩ්, මොකද වීසා ඔන් අරයිවල් කියලා තිබ්බත් ගොඩක් ඒකේ වේරියේෂන්ස් තියෙනවා. ඉතින් ඔයාලා අපරාද ට්‍රැවල් ඔෆිස් එකක් දාගන්න තියෙන්නේ. ඔය සොලියුෂන්ස් තියෙනවනේ. සීරියස්ලි නෑ, මම I live for travel. මං හරි කැමති ට්‍රැවල් කරන්න. බට් මං එච්චර ඕගනයිස්ඩ් මං කියන්නේ වීසා වලට ඒකට ටග් ගාලා බලන්න කස්ටමර්ස් වලට කෝල් කරන්න. ඇත්ත. දැන් සාමාන්‍යයෙන් මේ ට්‍රැවල් වල සෑහෙන වට තියෙනවා මෙමරිස් නේ. ඔය වගේ වැරදිච්ච ඒවා හරියට තියෙනවා. ඒ කියන්නේ මම හරි ට්‍රැවල් එන්තුසියස්ට් කෙනෙක්, ආස කෙනෙක් කියලා කිව්වට අයියෝ වරදිනේමයි වැඩි. මොකද මගේ අර කිව්වා වගේ ඒ පැත්ත පොඩ්ඩක් ඕගනයිස් කරන ඒවා ටිකක් දුර්වලයි. මොකද ඒක මේ ෆයිනල් කෝල් එක එහෙම බෝඩින් එකේදී ඇහෙනව අඩුයිද? ඔව්. ඇහෙනවා, ඇහෙන්නම නෑ. ලංකාවේදී බෝඩින් පාස් එකත් එක්ක ඇතුළට ගිහිල්ලා ගේට් එක මේ වොකින් ඩිස්ටන්ස් තියාගෙන ඩියුටි ෆ්‍රී එකේ පැය ගාණක් ඉඳලා ෆ්ලයිට් එක මන් නැතුව ගියා. ඒක ගියා. ඊට පස්සේ ආයි ගෙදර ඇවිල්ලා ආයි ළඟ දවසේ ෆ්ලයිට් එකක් හදාගෙන ගියා. ඊට පස්සේ තව මැලේසියාවලදී හැමදාම වෙන එකක්. ඒුණාට මේ සැරේ මේ ළඟදි සැරේක සීරියස්ලි මුණා. ඒකට ගියොත් එහෙම මම බොන්න කැමති තේ එකක් තියෙනවා එක කඩේක. ඒක තියෙන්නේ ටර්මිනල් එකක, ටර්මිනල් 1යි ටර්මිනල් 2 මැලේසියා කොලම්බෝ එයාපෝට්. ඉතින් මම එතනට යන්න ඕනේ. ඉතින් දැන් ගිහල එක බොන්න ඕනේ. දැන් ඒක බීලා කොහොම හරි හරි කිසි ප්‍රශ්න නැහැ. ටයිමින් ගන්නට තියෙන්නේ. බට් ඔන්ලි thing is realize උනේ නැහැ මගේ ෆ්ලයිට් එක shift කළා කියලා අනිත් ටර්මිනල් එකට. ඒක බීලා
තේකත් බොනවා හදිසියෙන් හදිසියෙන් තේකත් බොනවා. හැබැයි තේ කතරින්නේ නැති ඒක සම්පූර්ණයෙන් බීලා ඊට පස්සේ අර දුවපු දිවිල්ල බේසිකලි ටර්මිනල් එකට අනිත් එකට හොයාගෙන මගේ යාළුවත් හිටියා මාත් එක්ක ප්‍රසන්න අපි දෙන්නම දුවනවා 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 ඊට පස්සේ මං කියනවා බය වෙන්නපා මේ මේ ෆ්ලයිට් එක මිස් වුණොත් මම ඔක්කොම සෙටල් කරන්න මම වාගේ මේ 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 ඔක්කොම මේ මේ එක්ස්පෙන්සස් බලා ගන්න කියලා එහෙමත් මං කියනවා. දැන් මං දෙයනේ කියලා කියනවා අනේ මේක මිස් වෙන්න නම් එපා මිස් වෙන්න එපා මිස් වෙන්න එපා මොකද මට මූටත් ගෙවන්න වෙනවා දෙයනේ. අයියෝ ඊට පස්සේ කොමාරි ලයික් තප්පරයයි නූලයි යන්තම් ඉතින් මොකද්ද මේ සීරියස් ඉෂුව එක දැන් වෙලා තියෙන්නේ මේ තේකක් බොන්න ගිහිල්ලා අර ඒ වගේ වෙනවා. දැන් ඔයා යනවා ලංකාවේ ඉන්නවා සිංගප්පූරට යනවා ඕස්ට්‍රේලියාවට යනවා. සිංගප්පූරට යන මොකද අම්මා නිසාද? ඔව් සිංගප්පූරට යන්නේ අම්මා නිසා. ඒ වයස කීයද? 10යිදි. 10යිදි. අම්මට එහෙ ලෑන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් ඔතොරිටි එකේ ජොබ් එකක් හම් වෙනවා. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් හැටියට. ඉතින් අපි එහෙට shift වෙනවා. මුළු ජීවිතේම එක්තරා විදිහට උඩු යටි කුරු වෙන දෙයක් ඉතින්. මොකද අර අම්මා කලන්ති දාලා වැටින්නේ ඇයි? අම්ම කලන්ති දාලා වැටින්නේ මම සිංගප්පූරේ තමයි මුලින්ම තනියෙන් ඉන්න ඉගෙන ගන්නෙ. තනියම කියන දේ තනියෙන් ඉස්කෝලේ යන්න තනියෙන් කැම ටික හොයාගන්න තනියෙන් ගෙදර ඉන්න. ඉතින් තනියෙන් ගෙදර ඉන්න ෆස්ට් ටයිම් ඉතින් මට බෑ මේක කරන්න බෑ බයයි බීරාන්ත වෙලා මොන සද්දයක් ඇහුණත් මට නිකන් මේ මේ කලන්ති වගේ වෙන සිස්ටම් එකක් තිබුණේ. ඉතින් ඔහොම ඉඳලා මම හදාගත්ත මගේ ප්‍රොටෙක්ටිව් ෂීල්ඩ් එක තමයි ගෙදර ඉස්සරහ දොර වහන අපාර්ට්මන්ට්ස්නේ 10th ෆ්ලෝ අපි හිටියේ. දොර වහනවා ඊට පස්සේ කාමරේ දොර වහනවා. ගොඩාක්ම බය දවසට බාත්รูම් එකේ දොර වහන බාත්รูම් එකේ තිරේ දවස් දින සද්දයක් ඇහුණොත් එහෙම නැති වුණොත් කාමරේ තමයි හැමදේම. ඉතින් කාමරේ අත්‍යවශ්‍ය හැමදේම වතුර එකේ ඉඳන් පොතපත හෝම්වර්ක් කරන ඒවා එතකොට කෑම මීල්ස් තුනටම කෑම ස්නැක්ස් මේ හැමදේම කාමරය ඇතුලේ හැම රෙඩි කරලා යන්නේ එන්ටර්ටේන්මන්ට්. ඒ කියන්නේ හොරෙක් આવොත් මේ කාමර වලට ගියාට බාත්รูම් වලට එන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. ඉතින් එහෙම තමයි හිටියා. අම්මා ගෙදරහම තමයි ඉතින් දොර ඇරලා කොහමාරි ගිහලා දූවගෙන ගිහලා දොර ඇරලා ටක් ගාලා එහෙම තමයි මේව කරන්නේ. මොකද මැදත් ගේ මැද හැංගිලා තින්න පුළුවන්නේ හොරෙක් ඒ නිසා. ඉතින් එක දවසක් අම්මා ආවලු ඇවිල්ලා දොරට ගහනවා දොරට ගහනවා මට නිින්ද ගිහිල්ලා කොහමාරි පැය ගානක් බලලා බලලා ඉතින් එහා ගෙදර කට්ටිය කියලා බලන්න වෙන ජනෙලකින්වත් බලන්න බෑ 10th ෆ්ලෝනේ මොනා කරන්නද දොරෙන් විතරයි ඇතුළ වෙන්න පුළුවන්. ඒ නිසා ෆයර් බ්‍රිගේඩ් එකට කියමු කියලා දැන් ෆයර් බ්‍රිගේඩ් එකනොත් 6-7 දෙනෙක් ඇවිල්ලා ඉතින් ලොකු ප්‍රශ්නයක් දැන් මම නිදි අවුරුදු 10යිනේ කොහොම හරි ඊට පස්සේ මේගොල්ලන් දොර ඇරගෙන කොහොම හරි ඇතුළට ඇවිල්ලා කාමරේ දොරටත් මං හිතන්නේ තට්ටු කරනකොට තමයි මට ඇහුනේ. ඊට පස්සේ මම ගිහලා දොර ඇරලා මේ මොකද කියලා බලලා ඉතින් අම්මත් හිටියා හොඳට විනාඩියක් විතර අනේ ඉන්නවා 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 පුතා ඉන්නවා කියලා එකපාරට දරස් ගාලා බිම වැටුණා. කොමාරි ඊට පස්සේ ඔක්කොමලා මාව අමතක කරලා අම්මාට මේ ඔක්කොල ඊට පස්සේ ඇම්බියුලන්ස් එකක් ගෙනාවා. ඊපස්සේ ඇම්බියුලන්ස් එක ගෙනල්ලා මේ බලනකොට මේ මේ තිබිච්ච ස්ට්‍රෙස් දෙපැය ගානක් ළමයාට මොනාද උනේ කියලා දන්නේ නැතුව හිටපු ෂොක් එකට තමයි කලන්ත වෙලා තියෙන්නේ. නමුත් එතකන් දොර ඇරෙනකම්ම අපේ අම්මා ඉවසන් හිටියා. ඒ කියන්නේ ශක්තියෙන් හිටියා. අර රිලීස් එකෙන් තමයි මං හිතන්නේ යාට මේ වුනේ. කොමාරි ඔව් හැමදේම මං හිතන්නේ ස්වාධීන විදිහට කරගන්න ඒ අඩිතාලම වැටුනේ සිංගප්පූරුවෙන් කියලා මං හිතනවා. මොකද සිංගප්පූරුව කියන රට කිසිම there are no excuses ඒ රටේ හැම කෙනෙක්ම ඒ කියන්නේ අර කංකෙදිරි ගෑම් නෑ බෑ එහෙම maybe මගේ ඇටිටියුඩ් එකත් එක්ක එතරම් එක්තරා දුරකට හැදුනද දන්නේ ඉස්කෝලෙන් උනත්. මොකද ඒකේ තියෙන්නේ අපි you have to do what you have to do. ආයි ඒකේ දෙකක් නෑ. ඉතින් ඒ හින්දා ගොඩාක් දේවල් මං හිතන්නේ මගේ ජීවිතේට අඩිතාලම වැටුනේ ඒ ඒ ගමනෙන් කියලා. ඒ ඉස්කෝලේ ඇටෙන් වෙන එකෙන් ඊට පස්සේ යාළුවෝ එතනින් තමයි මුලින්ම හදාගන්නේ. ඉංග්‍රීසි භාෂාව මුලින්ම ඉගෙන ගන්න එහෙන් තමිල් ලැංග්වේජ් එක මුලින්ම ඉගෙන ගන්න එහෙන් ඊට පස්සේ විවිධ කියන්නේ මල්ටිනේෂනල් කල්චර්ස් එක්ක එන්ගේජ් වෙන්නේ කොහොමද කියන එක මට මගේ හිටපු යාළුවෝ භාගයට භාගයක් චයිනීස් දෙන්නෙක් තුන් දෙනෙක් මලේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමිල් හිටියේ. ඉතින් ඒගොල්ලෝගේ නමුත් හරි ෆනි චයිනීස්ගේ නම් විනි සනි රුන්සි ක්වින්සි ඔතම නම සීරියස් ඇත්ත නම්. ඉතින් විනි සනි අදම සනිගේ ගෙදර යනවා හෙටම විනිගේ ගෙදර යනවා එහෙම තමයි හිටියේ. බට් හරි හරි එන්ජොයබල්. මොකද ඒගොල්ලන් ඒ ඒ කොමරාඩ්‍රි එක මට මෙහි කොහොම හරි ලොකුවට තිබුණ නැහැ මෙහි ලංකාවේ ඉස්කෝලේ යනකොට. එහෙදි තමයි ඒක ගොඩක් දුරට ගොඩ නැගුණේ මේ 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 ළමා කාලේ හරි සුන්දරයි කියලා. දැන් අපි සිංගප්පූරේදී අම්මානේ ෂොක් වෙන්නේ ආව දැකලා දැන් 20යි 20 පහුගිය අවුරුද්දේ ඔයා කොයිතරම් ෂොක් වුණාද අම්මා නැතුව? ගොඩක්
මොකද මං හිතන්නේ දැන් ඔයාගේ මෙමරිස් වල මතකේ මේ 20යි 20 කියන එක. ඔව්. කොයි වගේ තැනක තියේද ඇත්තරම? මේ ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් පස්සේ මං හිතන්නේ 2020 උඩම ට්විස්ට් එකේ. ඔව්. උඩම මොකද මේ ශ්‍රී ලංකා මං කිව්වේ අර කලින් ඒක මේ 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 කිරුලවත් මේ ටයිටල් එකවත් නෙමෙයි මේ ඒකේ තිබිච්ච විශේෂත්වය. විශේෂත්වය ඇවිල්ලා dreams do come true sihina sabaviya haki kiyana eka mata mamama prove karagatta deyak saha kisima sihinayak loku wedi natha kisima sihinayak loku wedi natha sihina dakinna goals tiya ganna aramunu kara yanna baya wenna epa e tika man igena gatte mokada me samanya avurudu 15 ka 16 ka lamayekuta api lasana kiyana de gauge karagannawat ba namun me wage sihina man miss world yanawa kiyana sihine loku wedak eka ලොකු වැඩක්. ඉතින් ඒක එතනට මට යන්න පුළුවන් වුණා නම් කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව මගේ පවුලේ අයගේ හැරුණු කොට කිසිම කොන්ටැක්ට් එකක් නැතුව කිසිම ඉන්ෆ්ලුවන්ස් එකක් නැතුව යන්න පුළුවන් වුණා නම් ඕන දෙයක් කළ හැකියි කියන එක. සෝ 2020ත් ඒ වගේ විශේෂ අවුරුද්දක් වෙන්නේ මේ අවුරුද්ද සර්වයිව් කරා නම් ඕන දෙයක් කළ හැකියි කියන මට්ටමට තමයි ඒක තියෙන්නේ. මොකද හේතුව හැමෝටම වගේ එක පාරට මේ 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 පැන්ඩමික් එකත් අපිට ෂොක් එකක්. ඊට පස්සේ ලොක්ඩවුන් කියන කන්සෙප්ට් එකත් අපිට ෂොක් එකක්. ඊට පස්සේ මම සම්පූර්ණයෙන්ම තනි වෙලා ඒ මාස ගාන ගෙව්වේ සම්පූර්ණ. يعني කිසිම අපිට කොච්චර කාල හිටියද ලංකාවේ? අවුරුදු ගාණක්. ඔබ දැන් කිව්වට කමන්නේ දැන් අම්මා ඇවිල්ලා ඉන්නේ. ඔව්. අම්මා නැතුව හරියට හරි. ආරක්ෂාව සඳහා. අවුරුදු අම්මා අවුරුදු පතා වගේ එනවනේ. ඉතින් ඒ අවුරුද්දෙත් අප්‍රේල් මාසෙ එන්න හිටියේ. මට බැරි වුණා එන්න. ඒ නිසා තමයි මේ අවුරුද්ද පුරා බේසිකලි තනි වුණේ. ඉතින් තනි වෙලා ඒ ඉන්නකොට ඊට අමතරව වෙන ප්‍රශ්නත් මට ඇත්තටම මූණ දෙන්න සිද්ධ වුණා. පෞද්ගලික ප්‍රශ්න, හිත කඩා වැටීම්, මෙහෙම කියමුකෝ. ඒ වසර තුල වෙන්න පුළුවන් හැමදේම වුණා. නමුත් ඒකත් මම හරි බයෙන් කියන්නේ මොකද මිනිස්සුන්ට ගොඩාක් දේවල් වෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ. නමුත් මගේ දරා ගැනීමේ මට්ටම අනුව හැමදේම සාපේක්ෂයිනේ. ඒ නිසා මගේ දරා ගැනීම මට්ටම අනුව වෙන්න පුළුවන් හැමදේම වුණා. ස්තුතිවන්ත වෙනවා ඊට වඩා දෙයක් නොවුන එක ගැන. නමුත් හෙට උදේ නැගිට නැතත් කමක් නැහැ කියන තත්ත්වයට ආවා. ඩිප්‍රෙස් වුණා. ටෝටලි. ඔව් ටෝටලි. බට් මමදේටම සොලූෂන් තියෙනවා වාට. එක්සැක්ට්ලි. බට් ඒක මම රිකවර් කරපු විදිහෙන් මම තේරුම් ගත්ත දෙයක් තමයි ඉට්ස් ඕකේ කමන්නේ වැටෙන්න. ඉට්ස් ඕකේ වැටෙන්න. දවසක් වැටිලා ඉන්න, දෙකක් වැටිලා ඉන්න, තුනක් වැටිලා ඉන්න, මාසයක් හරි වැටිලා ඉන්න ඉට්ස් ඕකේ. එක එකයිට එක එක දරා ගැනීමේ මට්ටම. අපිට කියන්න බෑ don't give up, don't do this, don't do that. No. වැටෙන්න ඕන නම් වැටිලා වැතිරිලා මේ මේ කඳුළු බෝලයක් වෙන්න. කමක් නැහැ. බට් නැගිටින්න. අද නැත්තම් හෙට නැත්තම් අනිද්දා නැත්තම් ඊළඟ අවුරුද්දේ නැගිටින්න. give up කරන්න අරගයි. නැගිටින්න. ඒ ඒ ඒක අනිවාර්යෙන් අපි කියන්නේ ලක්ෂ වාරයක් මම අද වෙනකොට වැටිලා ඇති ලහිරු. අවංකවම. හැබැයි 1,00,000 වාරයක් මම නැගිටලා තියෙනවා. ඒකයි මම මෙහෙම ඉන්නේ. සෝ මම වැටෙන්න වැටිලා නොනැගිටින දවස මරණය විතරයි. එතන ඒ දවස එනකන් I will always fight. තරුණ කාලේ වඩාත් තරුණ කාලේ වඩාත් තරුණ කාලේ ඔව් අර කිව්වා වගේ anything is possible කියලා හිතන මොමන්ට් එකක් ඕන වෙලාවක ඕන මොමන්ට් එක මතකයිද අනිවාර්යෙන් පොඩ්ඩක් ඒ දිනන මොමන්ට් එක නම් බොරු කියන්න ඕනේ පොඩි out of body experience එකක් මට සම්පූර්ණයෙන් ඒ කියන්නේ එතන හිටියේ නෑ මම නිකන් එකක් කැරකිලා ගියා මම බලාපොරොත්තු වුණා සහ නොවුණා දෙකම අතර තමයි ඒක තිබුණේ අම්මගේ මූණ තාම මතකයි මම විශ්වාස කරන විශ්වාස පද්ධතිය තුළ මාව එතනට ඔසවා තැබුවා කියන එක මම විශ්වාස කරනවා නමුත් මට හරියටම එක්සැක්ට් හැංගී මේකින් එක මතක නැහැ අර විශ්වාස දැක්කහම ඉතින් මට මතකයි මෙහෙම වෙන්නේ නැති කියලා බට් එහෙමම මතක නැහැ ඊට තප්පර දෙක තුනකට පස්සේ ඊළඟ දවසේ එතකොට තමයි චුට්ට චුට්ට රියලයිස් වෙන්නේ මම මේක දිනාගත්ත කියලා ඉතින් ඉන්ට්‍රෙස්ටිං දෙයක් තමයි ලහිරු අපේ තාත්තා මම ශ්‍රී ලංකාව වුණා කියලා දැනගන්නේ පත්තරෙන් තාත්තර පණ බයයි. අපේ තාත්තා හරි සුන්දර මිනිස්සෙක්. ඒ වුණාට කැමති වුණ නැහැ මේ ඉන්ඩස්ට්‍රි එකට එනවාට. සාමාන්‍ය බියවල් ටිකක් තිබුණා. තාත්තගෙන මේ පත්තරේ ඉන්නවා මේ ඔයා වගේ ටිකක්. මගේ නම තියෙන්නේ. මගේ වාසගම තියෙන්නේ. එහෙම ඇති බැනුන් ඇහුවා.
ඕ ඒ යදනන් හිටින්නේ මම දිනනකම් පත්‍රය අරලා බලනකම් ඊළඟ දවසේ උදේ මම දිනලා අනිකනුනේ මේ ශ්‍රී ලංකාව වෙලා ශ්‍රී ලංකාව වෙලා ඒ කතන්දරේ බට් එහෙම මම දැන් තාත්තා කෙනෙක්ව සර්ප්‍රයිස් කරව පළවෙනි දුව වෙන්නේ ඔව් යා පොසිටිව් සර්ප්‍රයිස් එකක් නෙමෙයි මේ මොහොතේ නම් නමුත් ඇත්තම කියනවා නම් ආගේ ප්‍රෝග්‍රෑම් එක බලලා අපේ තාත්තා ෆස්ට් ටයිම් මගේ ජීවිතේ කිව්වා දැන් මට මම මේක ඔයාටත් කියන්නේ දැන් මට මැරෙන්න බය නැහැ ඔයා කවුද කියන එක මම තේරුම් ගත්තා මං හරි ආඩම්බරයි කියලා. ඉතින් ඒ කියන්නේ දරුවව තමන් අඳුරනවා. නමුත් මං හිතන්නේ මේ වගේ ඉන්ඩෙප්ත් කන්වර්සේෂන්ස් අපි වැඩිය ගිහිල්ලා නැහැ. මොකද තාත්තා හැමතිස්සෙම හිටියේ ලොකු බයක මේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා මොනා වෙයිද කියන එක මොන දෙයක් වෙයිද කියන එක. අම්මට ඒ බය නැහැ. අම්මා මාව ගොඩක් ළඟින් ඇසුරු කරන නිසා. ඉතින් ඒක හරි සුන්දර මතකයක් මට ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සෙත් මට යා ශ්‍රී ලංකා කියන්නේ ලොකු ටීම් එෆර්ට් එකක්. මගේ අම්මා එයාගේ ජොබ් එක අතහැරලා තමයි ආවේ මට සපෝට් කරන්න. ඒ වගේම මගේ පවුලේ හැම කෙනෙක්ම වගේ මේකට ලොකු ඒගොල්ලන්ගේ හදවතින්ම දුන්නා ලහිරු මේ දේ. මොකද මට ඕන වෙච්ච දේ වෙනස් අනිත් මේ ශ්‍රී ලංකා විනර්ස්ලට වඩා. ඒ හින්දා ඒ ජයග්‍රහණය මට හරි විශේෂයි. ඉතින් මතක වැඩසටහනට තමයි ගම්ම අපි ඔබට ඇරයුම් කරේ. බොහොම රසවත් අපූරු වැඩි ඔයාගෙන් අහලා නැති මතක කීපයක් අපිට කතා කරන්න හම්බුණා. මොකද ඉතින් ඇත්තටම ජීවිතය කියන්නේ මම අර මුලින්ම කිව්වා වගේ ජීවිතය කියන්නේ මතක ගොඩකටනේ. ඔව්. දැන් ඒකට පාටක් තියෙන්න පුළුවන්, සුවඳක් තියෙන්න පුළුවන්. මේ අපි දෙන්න මේ කතා කරපු එකත් ඊළඟ තප්පරේ මතකයක්නේ. අනිවාර්යෙන්. මොකද හිතන්නේ ඇත්තටම මතක කියන දේ ගැන? මතක කියන්නේ අර කිව්වා වගේ අපේ ජීවිතය බිල්ඩ් වෙලා තියෙන බිල්ඩින් බ්ලොක්ස් තමයි මතක කියන්නේ. මතක තුල තමයි අපේ ජීවිතය රැඳෙන්නේ. ඒ වගේම මම දැන් ටික ටික තේරුම් අරගෙන යන දෙයක් ලහිරු අපිට හොඳ නරක දෙකම තියෙනවනේ ජීවිතය තුළ. හොඳ නරක මතක දෙකක් තියෙනවා. ඉතින් එහෙම බැලුවහම අපි දුකක් විඳිනවා නම් ජීවිතේ, දැන් මට දුකක් ඇති වුණොත් මේ මොහොතේ අනිවාර්යෙන් ඇති වෙන්නේ පරණ මතකයක් නිසානේ. දැන් මොකද මේ මොහොතේ I'm happy, ඔයා ඉන්නවා, මම ඉන්නවා, මං කරන්නේ මං ආස දෙයක්. සෝ කිසිම හේතුවක් නැහැ මට අසතුටු වෙන්න. අසතුටක් ඇති වුණොත්, දුකක් ඇති වුණොත් මතකයක් නිසා. ඉතින් එක්තරා දුරකට අපි මතකේ කරඳෙන්න ඕන. නමුත් අපි මතක ඔසවන් ගොඩක් දුරට බරක් කරගන්නත් හොඳ නැහැ කියන එක. මොකද අපි පාස්ට් එකේ ජීවත් වෙනකන් අපි ඒ පේන් එක, ඒ නෙගටිවිටි එක නැවත නැවත අත්විඳිනවා. ඉතින් මම ඒ මෙමරිස් එන්න දීලා ආපහු යන්නත් දෙනවා. සොඳුරු මතකයක් නම් අනිවාර්යෙන් විඳිනවා. නමුත් නෙගටිව් දේවල් මම ගොඩාක් දුරට පරිහරණය කරන්නේ නැහැ. මොකද ඒක අනවශ්‍ය බරක්. ඉතින් එහෙනම් ඔයා වගේ සුන්දර ගෑනු ළමෙක්ට ජීවිතේ හැමදාම සුන්දර මතක විතරක් රැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මතක හරි වටිනවා. හොඳ සහකාරයෙක් ජීවිතේට ලැබේවා. මේක බලලවත් නෑ රටේ මුවමනාව දැන් මේ ළමයා කොහොම හරි පෙළවක් කරලා දෙන්න. බොහොම ස්තුතියි ගම්මයා. බොහොම ස්තුතියි. Thank you.